ආයුබෝවන් සුබ දවසක් එස්කිමෝ වරු ගැන අපි බොහෝ දෙනෙක් අහලා තියෙනවා එයාලා ජීවත් වෙන්නේ ග්‍රීන්ලන්තයේ අයිස් වලින් අඩුවක් නැති ග්‍රීන්ලන්තයේ ඊග්ලූ වල ජීවත් වෙන මේ එස්කිමෝ වරුන් හට එයාලටම අනන්‍ය වුණු ඇවතුම් පැවතුම් තියෙනවා එයාලා එකිනෙකාට සුබ පතා ගන්න තමන්ගේ නාසයෙන් අනිත් කෙනාගේ නාසය ස්පර්ශ කරලයි මේ වගේ තවත් සුවිශේෂී චර්යාවන් කිහිපයක්ම එයාලට තියෙනවා එස්කිමෝ වරුන්ගේ ලිංගික ජීවිතයත් ඒ වගේම අසාමාන්‍ය පුදුම සහගත එකක් අද අපි කතා කරන්නේ ඒ ගැනයි. රැඳිලා ඉන්න අපිත් එක්ක මේ වීඩියෝ එකේ අන්තිම තප්පරය වෙනකන්. එස්කිමා කියන නමේ අර්ථය ආක්‍රමණශීලී ප්‍රවේගකාරී වගේ එකක්. මේ වර්ගයට අයිති ජනයා ජීවත් වෙන්නේ ග්‍රීන්ලන්තයේ විතරක් නෙවෙයි. එස්කිමෝ වරුන් සයිබීරියාවේ ආක්ටික් වෘතයට අයිති ප්‍රදේශවල සහ උතුරු අමරිකාවෙත් වාසය කරනවා. මේ එස්කිමෝවරු හැදිලා තියෙන්නේ ගෝත්‍ර කිහිපයක් එකට එකතු වෙලයි. මෙයාලගේ සංස්කෘතියේ ලිංගිකත්වයට ඉහළ තැනක් තියෙනවා. ඒ වගේම එයාලා ලිංගිකත්වය ගැන හරිම විවෘතව කතා කරනවා වගේම ක්‍රියාවෙත් යොදවනවා. මේ තත්වය ගෝත්‍රික සමාජවලට ඒ තරම් අසාමාන්‍ය දෙයක් නෙවෙයි. අතීත මොංගාලියානුවන් සහ රෝමානුවනුත් මෙයාලා වගේම ලිංගිකත්වය ගැන දැරුවේ හරිම විවෘතාකල්පයක්. එයාලා සුලබව තම ලිංගික සහකරුවන් හුවමාරු කරගනිමින් ලිංගික ක්‍රියාවල නිරත වුණා. එස්කිමෝ වරුන් ආගන්තුක සත්කාරයක් හැටියට අමුත්තන්ට තමන්ගේ බිරිඳව ලබා දෙනවා. එස්කිමෝ සංස්කෘතිය ඇතුලේ ලිංගිකත්වයේ සම්බන්ධ බාහිර ලෝකයට ඒ තරම් සදාචාර සම්පන්න නොවන චාරිත්‍ර සහ ක්‍රමවේද කිහිපයක්ම තියෙනවා. එස්කිමෝ වරුන් සල්ලාලයින් බවට පත් වුණේ සුදු ජාතිකයන් සමග ආශ්‍රය කරන්න පටන් ගත්තට පස්සේ. එස්කිමෝ සංස්කෘතියේ මෙන්න මේ ලක්ෂණ තියෙනවා. පුරුෂයන් හට එක බිරිඳකට වඩා රඳව ගන්න පුළුවන්. බොහොමයක් දෙනා එක බිරිඳකගෙන් සෑහීමකට පත් වෙනවා. යහමින් මුදල් තියෙන සමහරක් එස්කිමෝ පුරුෂයන් බිරිඳවරු දෙදෙනෙක් රඳවා ගන්නවා. මේ වගේ අයට යාළගේ සමාජයෙන් ඉහළ පිළිගැනීමක් ලැබෙනවා. බිරිඳවරු තුන්දෙනෙක් ඉන්න පුරුෂයා සැලකෙන්නේ දෙවියෙක් හා සමානවයි. ඒ බිරිඳවරු තුන්දෙනෙක් ඉන්න හන්ද නැවේ කාන්තාවන් තුන්දෙනෙක් විවාහ කරගන්න සුදුසු වෙන්න තරම් එයාට තියෙන දේපල සහ බලතල නිසායි. මේ දේ එස්කිමෝවරු සහ මෝමන්වරු විසින් 1890 අවුරුද්ද තරම් ඈත අතීතයකදී සිද්ධ කරලා තියෙනවා. මුස්ලිම් වරුන්ටත් මේ විදිහටම බිරිඳවරු 4 දිනක් තබා ගන්න පුළුවන්. හැබැයි ඒ සියලු දෙනාටම එකම ආකාරයට ආදරයෙන් සලකන්න අවශ්‍යයි. කලින් කිව්වා වගේ තමන්ගේ ලැබියාව සහ තමන් හොඳින් ආගන්තුක සත්කාර කරන බව පෙන්වන්න තමන්ගේ නිවසට එන අමුත්තන්ට තමන්ගේ බිරිඳවරු එක්ක යහන්ගත වෙන්න එස්කිමෝවරු අවසර දෙනවා. අමුත්තෙක් තමන්ගේ බිරිඳ එක්ක යහන්ගත වෙන්න කරන ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීම ඊටම පහත් ක්‍රියාවක් හැටියට එස්කිමෝවරු සලකනවා. ඒක එහෙම කරන්න තමන් කැමති නැත්නම් ඇති වෙන හිත්රිදීම වළක්වන්න වටිනා තෑග්ගක් වගේ දෙයක් දෙන්න සිද්ධ වෙනවා. අමුත්තන් එක්කෙනෙක්ට වඩා එකවතාවේ පැමිණියොත් බිරිඳගේ ළඟ ඥාතියෙක් කරි යොදාගෙන ඒ සියලු දෙනාට යහන්ගත වීම සඳහා සහකාරයන් සැපයිය යුතු වෙනවා. මේක දඩේමින් කල්ගෙවන එස්කිමෝ කණ්ඩායම අතර අතිශය ජනප්‍රියයි. තමන්ගේ මිතුරන් අතර හොඳ හිත තියෙන බව පෙන්වන්න පුරුෂයන් තමන්ගේ බිරිඳවරුන් එකිනෙකා අතර හුවමාරු කරගන්නවා. එස්කිමෝ සමාජයේ තවත් එක විශේෂත්වයක් වෙන්නේ ඒ සමාජයේ ශක්තිමත්ම පිරිමියාට ඕනෑම කාන්තාවක් සමග ලිංගිකව එක් වෙන්න ඉඩ දීමයි. එහෙම කියලා මේ සමාජයේ කාන්තාවට පහත් තැනක් ලැබිලා නැහැ. එයාලට තමන්ගේ අභිමතය පරිදි තමන් කැමති පුරුෂයෙක් එක්ක යහන්ගත වෙන්න සහ අවශ්‍ය නම් තමන්ගේ වර්තමාන සහකරු පැත්තක දාලා වෙන පුරුෂයෙක් එක්ක යන්නත් පුළුවන්. අති විශේෂ අවස්ථාවලදී හැරුණාම එස්කිමෝවරු මේක විශේෂ දෙයක් හැටියට සලකන්නේ නැහැ. එස්කිමෝවරු ජීවත් වෙන කටුක ශීතල පරිසරවලදී හැම දෙයක්ම බෙදාගෙන ජීවත් වෙන්න එයාලා පුරුදු වෙලා තියෙනවා. එයාලගේ ජීවිතය වැඩි වශයෙන්ම ගෙවෙන්නේ දඩයම් කටයුතු සඳහායි. මේ නිසා බොහෝ වෙලාවල් වල එයාලගේ ජීවිතය අවදානම් තත්ත්වවලට මුහුණ පානවා. දඩයම් සඳහා කණ්ඩායම් එක්ක යද්දී එස්කිමෝවරු එකිනෙකාට හරිම හොඳින් සලකා ගන්නවා. එයාලා තමන්ගේ කණ්ඩායමේ අය සලකන්නේ තමන්ගේම සහෝදරයින් වගේ. එස්කිමෝවරු ආහාර, ජලය වගේම අනික් හැමදේම මිතුරන් එක්ක බෙදා ගන්නවා. කොටින්ම තමන්ගේ බිරිඳවරුනොත් එස්කිමෝ පුරුෂයෙක් තමන්ගේ බිරිඳ කණ්ඩායමේ සොයුරන්ට ලබා දෙන්නේ එයාලට තියෙන ලෙන්ගතුකම සහ කෘතවේදීත්වයේ පෙන්වීමේ පියවරක් හැටියටයි. කොහොම නමුත් එයාලගේ මේ බිරිඳවරුන් හුවමාරු කරගැනීමේ සම්ප්‍රදාය සාමාන්‍යයෙන් එකගේ කෑම වගේ සම්ප්‍රදායන්ට වඩා වෙනස් වෙනවා. අපි කලින් කිව්වා වගේ සාමාන්‍ය එස්කිමෝ පුරුෂයන් දවසේ වැඩි කාලයක් ගත කරන්නේ දඩයමටයි. ඒක නිසා ඒ කාලයේදී යාගේ බිරිඳ නිවසේ තනියෙන් ඉන්නවා. මේ වෙලාවේදී අදාළ පුරුෂයාගේ මිත්‍රයෝ එයාගේ බිරිඳගේ තනි මකන්න පිළිවෙතින් පෙළගැහෙනවා. ඒ තමන්ගේ මිත්‍රාට කරන ගෞරවයක් හැටියටයි. වෙන විදිහකට කිව්වොත් එස්කිමෝ සංස්කෘතිය ඇතුලේ තමන්ගේ හොඳම මිත්‍රයාගේ බිරිඳත් එක්ක යහන්ගත වීම සැලකෙන්නේ ඊටාම හොඳ දෙයක් හැටියටයි.
සමහර වෙලාවට පුරුෂයන් දෙන්නෙක් සහ කාන්තාවන් දෙන්නෙක් එකට එකතු වෙලා මාරුවෙන් මාරුවට අමුසමයන් හැටියට කල් ගෙවනවා. මේ ක්‍රමයටත් එස්කිමෝවරු අතර හොඳ පිළිගැනීමක් තියෙනවා. මීට දශක කිහිපයකට කලින් මේ ක්‍රමය හොඳින් භාවිත වුණු බවට සාධක හමු වෙලා තිබ්බත් වර්තමානයේ වෙද්දී නම් ඒ තත්ත්වයේ සැලකිය යුතු අඩුවක් තියෙනවා. ඇත්තෙන්ම සමහර වාර්තාවල තියෙන තරම් මේක එස්කිමෝවරු අතර අතිශය භාවිත වෙලා නැහැ. මේක වැඩිමනක්ම කරලා තියෙන්නේ සෝදේශික පූජකයන් විසිනුයි. පූජකයන් විශාල පූජාවක් කරන හැම පාරම Taman විවාහපත් වෙලා ඉන්න කාන්තාව ළඟම මිතුරෙක් එක්ක හුවමාරු කරගන්න ක්‍රියා කරලා තියෙනවා. එස්කිමෝ සමාජයකට යන පිටස්තර අමුත්තෙකුට වුණත් මේ විදිහට Tamanගේ බිරිඳ ලබලා දෙන්න එයාලා පැකිලෙන්නේ නැහැ. එස්කිමෝ සමාජයක ඉන්න පුරුෂයන්ට ඉතින් විවාහ වෙන්න ඕනෙමයි කියලා නියමයක් නැහැ. ඒත් මේ සමාජයේ බොහෝ දෙනා දැන් වෙදී තරුණ වයසේදීම විවාහ වෙනවා. එස්කිමෝ ජනවර්ගයක් වෙන ඉනුයිට් ගෝත්‍රයේ සමාජිකයන් Tamanගේ දියණිය වැඩිවියට එළඹුණාම ඒක කාටවත් දන්වන්න ඇගේ ශරීරයේ පච්ච කෙටීම සිදු කරනවා. එයාලට කැමති ඕනෑම පුරුෂයෙක් එක්ක ඉන්පස්සේ ලිංගිකව එකතු වෙන්න පුළුවන්. ඒත් මේ නිසා සමාජයේ ගණිකාවන් නම් ඇති වුණේ නැහැ. එස්කිමෝ යුවතියන් අතර ගණිකා වෘත්තිය සිදු කරන කිහිප දෙනෙක් කරේ ඉන්නවා නම් ඒ කියන්නේ ලිංගික නිදහස නිසා නම් නෙවෙයි. ඒකට හේතුව එස්කිමෝ පුරුෂයන් Tamanගේ මිත්‍රයන්ගේ බිරින්දෑවරුන් එක්ක යහන්ගත වෙන්නේ සම්ප්‍රදායට ගරු කිරීමක් වශයෙන්. ඉතින් මුදලට ලිංගිකත්වය ලබා ගන්න කාටවත් උවමනාවක් නැහැ. ඉතින් ගණිකාවන්ට පැවැත්මක් නැහැ. එස්කිමෝ කාන්තාවකගේ කුසේ දරුවෙක් පිළිසිඳගත්තාම සමහර වෙලාවට පියා කවුදයි හොයාගන්න බැරි වෙනවා. ඒත් ඒක යාළ විසින් සලකන්නේ හරිම සාමාන්‍ය එකක් හැටියටයි. එස්කිමෝ සමාජවල යමෙක්ගේ බිරිඳ සහ දරුවන් පොදු වස්තුවක් විදිහට සලකනවා. මේක නිසා Tamanගේ බිරිඳගේ කුසේ ඉන්නේ කාගේ දරුවද කියන එක එයාලට අදාළ වෙන්නේ නැහැ. එයාලා හරිම ආදරෙන් ඒ අදාළ දරුවා රැක බලා ගන්නවා. ඒ විතරක් නෙවෙයි සමහර අවස්ථාවල එක එස්කිමෝ පවුලකට දරුවෙක් නැත්නම් ඒ දෙන්නගේ මිත්‍රයෝ විසින් දරුවෙක් එයාලට ලබා දෙනවා. මේ විදිහට එක එස්කිමෝ පවුලක් තවත් පවුල් 8කට දරුවෝ ලබා දීලා තියෙනවා. එස්කිමෝ සමාජ විවාහයට පෙර ලිංගික සම්බන්ධතා පැවැත්වීම ඉහළින්ම අනුමත කරනවා. ඉතින් කන්‍යාභාවය වගේ දේවල් එස්කිමෝ සමාජයක හුදු හිතලු විතරයි. එස්කිමෝ දෙමෝපියන් කිසිම වෙලාවක Tamanගේ නවයෝන් දියණිය නවයෝන් තරුණයින් එක්ක ඊග්ලුවල තනියෙන් කාලය ගත කිරීම ගැන කලබල වෙන්නේ නැහැ. ඇත්තෙන්ම එයාලගේ ලිංගික ජීවිතය ඉතාම නිදහස් එකක්. විවාහය කියන සාධකය එයාලට බලපාන්නේ ආර්ථික ස්ථාවරත්වය සහ ආරක්ෂාව සලසා ගන්න විතරයි. හැබැයි මේ අතර එකිනෙකාට ඉතාම ආදරෙන් ඉන්න අයට සෙසු ලෝකයා ගත කරන විදිහේ ඒ දෙන්න පමණක් ලිංගික ක්‍රියා සිද්ධ කරන විවාහ ජීවිතයක් ගත කරන්නත් බාධාවක් නැහැ. එස්කිමෝ කාන්තාවක් කියන්නේ ගෙදර දොර වැඩ ඉතාම හොඳින් කරන්න පුළුවන් පුද්ගලයින්. එයාලා ඉතාම හොඳින් නිවස් තියා ගන්නවා. ඒ වගේම හම් සපත්තු, ලොම් ඇඳුම් වගේ දේවල් නිපදවන්න එයාලට පුළුවන්. ආහාරය සඳහා මස් ඇකසීම, සම්පදම් කිරීම වගේ දේවලුත් එයාලට හොඳින්ම පුළුවන්. ඒත් එස්කිමෝවරුන් Tamanගේ බිරින්දෑවරුන්ගේ ඉහලින්ම අගය කරන ගුණාංගය වෙන්නේ දරුවන් වැඳීම සහ එයාලා රැකබලා ගැනීමයි. විවාහපත් යම් කාන්තාවක් දරුවන් වදන්න අපොහොසත් වෙනවා නම් එයා නැවත දෙමෝපියන් වෙත එවනවා. ඊට පස්සේ සැමියාට වෙන කාන්තාවක් හොයාගන්න පුළුවන්. යම් කාන්තාවක් දරුවන් හදන්න අපොහොසත් නම් එහෙම නැත්නම් එයාට ගැහණු දරුවෝ විතරක් ලැබෙනවා නම් පුරුෂයාට දරුවන් වැඳීම සඳහාම දෙවෙනි බිරිඳක් ගේන්න පුළුවන්. පළවෙනි බිරිඳට gedara dora අනික් කටයුතු කරන්න සිද්ධ වෙනවා. එස්කිමෝ හාදුව ගැන දැන් අපි බලමු. එයාලා තවත් කෙනෙක්ට තියෙන යම් ආදරයක් ගෞරවයක් ප්‍රකාශ කරන්නේ Tamanගේ නාසයෙන් අනෙක් කෙනාගේ නාසය පිරිමදීමෙනුයි. එයාලගේ භාෂාවෙන් මේකට කියන්නේ කියුනික් කියලයි. මේක දෙමෝපියන්ට සහ පවුලේ දුවියට සීමා වෙන්නේ නැහැ. මේක කවුරු කවුරු අතරත් ආදරයේ ගෞරවය හුවා දක්වන්න භාවිත කරනවා. ඒක නිසා මේකෙන් ලිංගිකත්වය කියන එකම අදහස් කරන්නේ නැහැ. එස්කිමෝ මව්වරුන් මේ විදිහටම Tamanගේ දරුවන්ගේ උර හිස් පිරිමදිනවා. මේකෙන් පවුලේ පිරිසුදු ආදරය ප්‍රකාශ කරනවා. මේකෙන් දෙන්නෙක්ගේ අන්‍යෝන්‍ය විශ්වාසය සහ සෙනෙහස පිළිබිඹු කරනවා. කලින් කිව්වා වගේ එස්කිමෝවරු ලිංගිකත්වය ගැන කතා කරන්නේ එලි පිටමයි. එයාලා ඉතාම තරුණ වයසේ ඉඳලා මේ ගැන කතා කරන්න ගන්නවා. දෙමාපියනොත් ඉතාම විවෘතව Tamanගේ දරුවන් එක්ක මේ ගැන කතා කරනවා. එයාලා දරුවන්ගේ ලිංගික අවයව අගය කරන්න ගන්නවා. ඒ වගේම Tamanගේ දරුවන් ඉස්සරහා උණුසුම් ලෙස සිප ගන්න, වැළඳ ගන්න වුණත් එයාලා පැකිලෙන්නේ නැහැ. එස්කිමෝ දරුවන් ස්වභාවයෙන්ම හොඳින් අනුකරණය කරන්න දන්නවා. Taman අත්දකින හැම දෙයක්ම වගේ අත්හදා බලන්න එයාලා පෙළඹෙනවා. මේ වගේ ලිංගිකත්වයටත් එයාලා ඉක්මනින්ම යොමු වෙනවා. මෙහෙම වෙන්නේ කෙලිදෙලින් ඉන්න නව යෝන් වේදිමයි. එයාලට දෙන බෝනික්කොත් ගැහණු පිරිමි වශයෙන් හොඳින්ම වෙන් කරලා අඳුන ගන්න පුළුවන් නිර්වත් ඒවා. එස්කිමෝවරුන් අතර දරුවන් මැරීමත් සිද්ධ වෙනවා. එයාලා ජීවත් වෙන්නේ ඊටම කටුක පරිසර තත්ත්වවලයි. Tamanට කුඩා දරුවන් හදා වඩා ගන්න අපහසු තත්ත්වයක් ඇති වුණොත් එයාලා Tamanගේ දරුවන් විනාශ කරනවා. විශේෂයෙන් මේ විදිහට වැඩිමනක් ගැහණු දරුවන් ඝාතනය කරලා තියෙනවා. ඒකට හේතුව සමාජයේ ගැහණු පිරිමි අනුපාතය සමානව තියාගන්නයි. වැඩිහිටි පිරිමින් විවිධ හේතු නිසා මිය යාමේ සම්භාවිතාවය වැඩිවීම නිසා මෙහෙම කිරීලා තියෙනවා.
එස්කිමෝවරුන් ජීවත් වෙන සමහර පිටිසර පැතිවල අදටත් යටිතල පහසුකම් හරිම අවමයි. මේ නිසා ලදරු මරණ අනුපාතය 75%ක් විතර වෙලා තියෙනවා. සුදු මිනිස්සු එක්ක ගනුදෙනු කරන්න පටන් ගන්න කලින් එස්කිමෝවරු රුධිර ඝන ගැලපීම සහ ජානගෙන දැනගෙන හිටියේ නැහැ. මේ නිසා ඊටාම සමීප ඥාතීන් අතර විවාහ එයාලා සිදු කරගෙන තිබුණා. කොටින්ම සමහර තැන්වල සහෝදර සහෝදරිනුත් විවාහ වෙලා තිබුණා. ඒ වගේම Taman කවදාවත් අඳුනගෙන හිටියේ නැති අයත් එක්ක හමු වුණු පළවෙනි දවසේම ලිංගික ක්‍රියා කිරීමත් මෙයාල අතර බහුලව සිද්ධ වුණා. මේවා වලින් අවසානයේ ප්‍රතිඵල වුණේ නම් සතුටුදායක ජීවිතයක් නෙවෙයි. අවිවාහකව සිටීම කියන දේ එස්කිමෝවරු අතර පවතින්නේම නැති තරම්. Tamanගේ කණ්ඩායමේ කාන්තාවන් ඊටම අඩුනම් හැර එහෙම වෙන්නේ නැහැ. ඒත් ඒ අවිවාහක පුද්ගලයන්ටත් ලිංගිකත්වෙන් නම් අඩුවක් නැහැ. ඉන්න එක කාන්තාව හරි එයාලා බෙදා ගන්නවා. සාගත සහ වසංගත කාලවල ගැහණු දරුවන් අභිභව පිරිමි දරුවන් රැක ගැනීමට යාම නිසා මේ වගේ කාන්තා ගහණේ අඩුවක් ඇති වෙන්න පුළුවන්. එස්කිමෝවරු අතර සමලිංගිකත්වයක් නොතිබෙනව නොවේ. කාන්තාවන් අඩු සමහර සමාජවල පුරුෂයන් කාන්තා ඇඳුම් හැඳ කාන්තාවන්ගෙන් ඉෂ්ට වෙන කටයුතු කරනවා කලාතුරකින් දැක ගන්න පුළුවන්කම තිබුණා. මේ විදිහටම කාන්තා සමලිංගික ක්‍රියාත් ඕන් අතර පවතිනවා. විශේෂයෙන් පුරුෂයන් දඩයම් කටයුතු සඳහා දින ගණනක් නිවසෙන් බැහැරව ගියාම තමන්ගේ ලිංගික අවශ්‍යතා සපුර ගන්න කිසිම පුරුෂයෙක් නැත්නම් එස්කිමෝ කාන්තාවන් තවත් කාන්තාවකගෙන් හරි සන්තර්පණය වීමට උත්සාහ කරනවා. සමහරු උපතින්ම පිරිමි හෝ කාන්තා සමලිංගික නම් ඒ ලිංගික ගෞරවය සහ නිදහස ලබා දෙන්නත් එයාලා පැකිලෙන්නේ නැහැ.